දන්නවා බල ශක්ති ක්ෂේත්‍රයේ ස්ථිරතාවයක් අපි ඇති කරලා තියෙනවා. බල ශක්ති ක්ෂේත්‍රයේ සුරක්ෂිතව රටට බල ශක්තිය ලබා දීමට අවශ්‍ය කටයුතු තෙල් පෝලිං වලින් තොර සාධාරණ ලෙස හොඳ කොලිටි ප්‍රඩක්ට් එකක් ලබා දීමට අවශ්‍ය කටයුතු අපි මේ වෙද්දී අමාත්‍යංශයක් ඒ වගේම අපේ අමාත්‍යංශයේ යටතේ තියෙන ආයතන ඒ වගේම පෞද්ගලික අංශය එකතු වෙලා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ඒ වගේම අපේ ආයතන අමාත්‍යංශයේ ආයතන තුලින් මේ වෙද්දී රටේ බලශක්තියට අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් ඒ වගේම ගුවන් යානාවලට අවශ්‍ය ජෙට් ඒවන් ඒ වගේම ලිහිසි තෙල් ඇතුළු ඒ බලශක්තිය අවශ්‍ය දේවල් ආනයනය කිරීම ඒ වගේම ඒවයි ගුණාත්මකතාවය පිළිබඳව සොයා බැලීම, බෙදා හැරීම ඒ වගේම අලෙවි කිරීම යන මේ හතරම මේ වෙද්දි නියාමන කටයුතු වෙන්නේ අප අමාත්‍යංශය හරහා. එහෙම නැත්නම් අමාත්‍යංශයේ තියෙන ආයතන හරහා. හැබැයි අපි දැකලා තියෙනවා අපි ඊටම සීමිත සම්පත් ප්‍රමාණයක් එක්ක තමයි මේ කටයුතු කරන්න වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ආනයනය කිරීම, පිරිපහදු කිරීම, ඒ වගේම මේ ක්වොලිටි එක චෙක් කරලා බෙදා හැරලා මේක අලෙවි කිරීම දක්වා එක අමාත්‍යංශයක් තුලින් තමයි බලන්න වෙලා තියෙන්නේ. හැබැයි අපි අමාත්‍යංශයක් විදිහට අපි හඳුනගෙන තියෙනවා අමාත්‍යතුමා අපි හඳුනගෙන තියෙනවා මේ සඳහා නියාමන ආයතනයක බලශක්තිය වෙනුවෙන්ම නියාමන ආයතනයක අවශ්‍යතාවය අපි මේ වෙද්දි හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් එක පැත්තකින් මේක ඉන්ඩිපෙන්ඩන්ට් කරන්න ඕන, ස්වාධීන කරන්න ඕන, අනිත් එක්ක සාධාරණ තරඟයක් වගේම පාරිභෝගිකයන්ට සාධාරණත්වය ඇති කරන්න ඕන. ඒ සඳහා අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා මේන් ෆ්‍රේම්වර්ක් එක හදන්න රටේ බලශක්තිය නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් හදලා ඒ ආයතනය තුලින් සියලුම දේවල් නියාමනය කරන්න. රටට ගේන ඩීසල්, භූමි තෙල්, ඒ වගේම පෙට්‍රල්, ගුවන් යානා ඉන්ධන, LPG, ලිහිසි තෙල්, LNG කියන මේ සියල්ලගේම ගුණාත්මකතාවය, ඒ වගේම රටේ තියෙන තරඟකාරීත්වය, ඒ වගේම බෙදා හැරීම ඇතුළු මේ අලවියේදී ඒ දෙන රේට්ස් මේ සියලුම දේවල් නියාමනයේ අවශ්‍යතාවය සඳහා අපි ස්වාධීන ආයතනයක් ස්ථාපනය කරන්න කැබිනට් මණ්ඩලයට ඒ ෆ්‍රේම් එක හදන්න ඒ අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා රටේ තියෙන රාජ්‍යංශයේ ආයතන වගේම පෞද්ගලික අංශනේ ආයතන අතරත් ඉතාමත් ස්වාධීන ලෙස මේක නියාමනය වීම තුළින් එක පැත්තකින් ස්වාධීන ඒ වගේම ෆෙයා කම්පිටිෂන් එකක් හොඳ තරංකාරීත්වයක් හැමෝටම සමාන තරංකාරීත්වයක් ඇති කිරීමට හැකියාව ලැබෙයි කියලා ඒ වගේම පාරිභෝගිකයන්ට ලබා දෙනේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක මේ හොඳ මේ නියාමන ආයතනයේ හරහා ක්වොලිටි එක චෙක් කරලා ඒ වගේම ඒ අපර් කැප් ලෝවර් කැප් දාලා මේවයි තියෙන මිල පිළිබඳව ස්ථාවර මිලක් සාධාරණ මිලක් එක ආයතනයක් තුලින් නියාමනය කිරීමට අවශ්‍ය කටයුතු අපි දැන් සූදානම් කරගෙන යනවා. ඒකත් එක්ක අපි විශ්වාස කරනවා බලශක්ති ක්ෂේත්‍රයේ සියලුම දේවල් ස්වාධීන වගේම ෆෙයානස් එක ඇති කරන්න හැකියි කියලා. ඒ වගේම තමයි අපි දකිනවා දැන් ලෝක වෙළඳපොලේ තෙල් මිලවල විශාල වෙනසක් සිදු වෙලා නැහැ. යම්කිසි ඉහළ පහළ යෑමක් දිගටම පවතිනවා. මොකද අපි දන්නවා අපි ආයතනයක් විදියට එක පැත්තෙන් CPC එක ඒ වගේම පෞද්ගලික අංශය මේ වෙද්දි පෙට්‍රෝලියම් ඇතුළු පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට් ආනයනය කිරීම කරනවා. මේ ආනයනය කිරීමේදී අපි ප්‍රධාන කාරණා දෙකක් අවධානයට යොමු කරනවා. එකක් තමයි ඉන්ඩෙක්ස් එක. අපි පාවිච්චි කරන්නේ සිංගප්පූර් ෆ්ලැට්ස්. අපේ සිංගප්පූර් ෆ්ලැට්ස් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකට ධන හෝ ඍණ එක්කෝ එකතු වෙනවා එක්කෝ අඩු වෙනවා ප්‍රීමියම් එක. විශේෂයෙන්ම නැව්ගාස්තු, ඉන්ෂුරස් මේ සියල්ලම එක්කෝ ෆ්ලැට්ස් ප්ලස් හරි මයිනස් හරි තමයි අපිට ලැබෙන්නේ. ඒ මිල දර්ශකයට එක්කෝ එකතු වෙනවා එක්කෝ අඩු වෙනවා. සාමාන්‍යයෙන් අපිට මේ අවුරුදු දෙක තුල හැම අවස්ථාවකෙම අපිට ලැබිලා තියෙන්නේ මේක ප්ලස් තමයි ලැබිලා තියෙන්නේ. එතකොට අපිට හැම වෙලෙම ලෝක වෙළඳපොලේ මිල ඉහළ යනකොට ඒකට සාපේක්ෂව තෙල් මිල ඉහළ යනවා. ලෝක වෙළඳපොලේ මිල පහළට යනකොට ඒකට සාපේක්ෂව මිල පහළ යනවා.
හැබැ අපිට ඒක කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් නෑ. හැබ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුව එකත් තියෙනවා මේ ප්‍රමියම්ස් මේ ලබා දෙන එතකොට ටෙන්ඩරයකට ඉදිරිපත් වෙනකොට ලබා දෙන ප්‍රමියම්. ඒක හින්ද තමයි අපි මේ ලෝකයේ තත්ත්වය පිළිබඳ හඳුනගෙන ඉදිරි මාස හයක් දක්වා ඉදිරි මාස හයක් දක්වා අවශ්‍ය ටෙන්ඩර් ටික අපි ඉදිරිපත් කරලා කලින්ම විල ගණන් කැඳවලා මේ ප්‍රීමියම් ටික ෆික්ස් කරගෙන තියෙනවා. මේ මාසෙ 30 වෙනිදාත් තව මාස දෙකකට අවශ්‍ය ඒ ටෙන්ඩර් ටික ඉදිරිපත් වෙනවා. මේ මාසෙ 30 වෙනිදා සහ ලබන මාසෙ 13 වෙනිදා වෙනකොට මේක ඔක්කොම ක්ලෝස් වුණාම මේ අවුරුද්දටම අවශ්‍ය ඒ ඉන්ධනවල ප්‍රීමියම් ටික ෆික්ස් වෙලා තියෙන්නේ. එතකොට ලෝක වෙළඳ පොලේ මිල ඉහළ ගියා අපේ ප්‍රීමියම් වල වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඒක අපි ෆික්ස් කරගෙන අවසන්. ඒකින්ද අපි විශ්වාස කරනවා යම් කිසි මේකට ලෝක අපි මේවා අපේ CPC එකේ වගේ අමාත්‍යංශ වෙනම කණ්ඩායමක් දිගටම දාලා තියෙනවා මේගොල්ලෝ ලෝක වෙළඳපොළ අධ්‍යයනය කරන්න. ඒ වගේම ලෝකයේ ඇතිවෙන ඒ ලෝකයේ ඇතිවෙන ඒ தত্ত্বයන් එක්ක ලෝකයේ කොහොමද එක් එක් මාසවල තෙල් මිල ඉහළ යෑම් පහළ යෑම් වෙන්නේ අපි මොන මොන අවස්ථාවේදී මේක ලබා ගත්තොත්. ඒ වගේ සමහර වෙලාවට තියෙනවා සතියේ දවස් තියෙනවා මෙන්න මේ දවස් ඇතුළත නැවාවොත් ඒකේ ලාභය අපිට වැඩි. මොකද අපි ඉන්ඩෙක්ස් එකක් බලන ක්‍රමවේදයක් තියෙනවා. එකක් සමහර වෙලාවක මන්ත්ලි ඇවරේජ් ගන්නවා. ටර්ම් ටෙන්ඩරයක් ආවොත් මන්ත්ලි ඇවරේජ් ගන්න. එහෙම නැත්නම් ස්පොට් ටෙන්ඩර්ස් ගියාම එක්ක දවස් පහ නැත්නම් එන දවස අනුවත් තීරණය වෙනවා. එතකොට මේ සියල්ලම අධ්‍යයනය කිරීම සඳහා අපි වෙනම ටීම් එකක් අපොයින්ට් කරලා තියෙනවා පළවෙනි වතාවට. ඒ ටීම් එකේ වගකීම තමයි හැම දිස්සෙම ලංකාවට අඩුම මිලට තෙල් ලබා දීම සඳහා ඒ රිසර්ච් කණ්ඩායම පත් කරලා තියෙනවා. ඒ කණ්ඩායම මේ වෙද්දි ඩොලර් මිලියන ගාණක් රට වෙනුවෙන් මේ අවුරුද්ද විතර ඇතුළේ විතරක්